සුබ දවසක් වේවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලුම දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වයේ తాවකාලිකවත් හිටුවීමට ICC ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පසුගිය 11 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සඳහන් කළේ මෙම අත් හිටුවීමේ තීරණය ගැනීමට ICC සූදානම් වූයේ පසුගිය ජූලි මාසයේ පැවති විධායක කමිටු රැස්වීමේදී බවයි. ඒ නතර කරගත්තේ සියමැදිහත් වීමෙන් බවද ඔහු පවසා තිබුණා. කෙසේ වෙතත් සුප්‍රකට ESPN ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ පවසන්නේ ICC උපසභාපති ඉම්රාන් කවජා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් 2022 වසරේ නොවැම්බර් මස මෙරට සංචාරක නිරත වූයේද ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත් වීමක් ඇති බවට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළ පැමිණිල්ලට අදාළ කිසිදු සාක්ෂියක් එම අවස්ථාවේ ඔවුන්ට සනාථ කර ගැනීමට හැකි වී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලබන ජනවාරි මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 15 ලෝක කුසලන තරඟාවලියේ සත්කාරකත්වයේද පවතින තත්ත්වය හමු වී ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බවයි. කෙසේ නමුත් ශම්මි සිල්වා එසේ සඳහන් කළද ESPN ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවි සඳහන් කරන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ICC ගෙන නොමැති අතර වයස අවුරුදු 19 15 ලෝක කුසලාන තරඟාවලියේ සඳහා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දීමට අවස්ථාව දෙනවාද නැද්ද යන සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ එළැඹෙන නොවැම්බර් 21 වනදා පැවැත්වෙන එහි විධායක කමිටු රැස්වීමේදී බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ඉදිරියේදී මොන වගේ තීරණයක් ICC ලබා ගනීද? ඉතින් මේ සම්බන්ධයෙන් ලැබෙන අලුත්ම තොරතුරකින් නැවත හමුමු. ඔබට ජයග්‍රහී දවසක්.